අද කතා කරන්න යන්නේ ඉතාම වැදගත් data structure එකක් ගැන. ඉතින් කලින් ඒවත් ගොඩක් වැදගත්. නමුත් මේකත් බහුලව භාවිතා කරන data structure එකක්. ඒ තමයි Q එක. ඉතින් සරලවම සිංහලෙන් කියනවා නම් Q එකක් කියලා කියන්නේ polymorph. ඒ කියන්නේ අපි මොකක් හරි counter එකකට වගේ ගියාම දැන් බැංකුවකට ගියත් නැත්නම් දාන්සලකට ගියත් මේ දවස්වල Q එකකින් ඉන්න ඕනේ. Polymorph එකකින් ඉන්න ඕනේ. ඉතින් මේක data structure එකක් විදිහට කොහොමද implement කරන්නේ සහ කොහොමද ඒක ඇත්තනම computer software engineering වලදී පාවිච්චි වෙන්නේ කියලා මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඒ වගේම C++ වලින් කොහොමද සරල Q එකක් අපි implement කරන්න කියලා බලමු. එහෙනම් මෙట్లా ගන්නත් වැඩි පටන් ගමු. වීඩියෝ පටන් ගන්න කලින් අර පොඩි marketing segment එක. ඒ තමයි අපේ Discord server එක. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් එකට join වෙලා නැත්නම් link එක පහලින් දාලා තියෙනවා. ඒකට අනිවාර්යෙන් join වෙන්න. ඒකට හේතුව ඒකේ තමයි අපි ඇත්තනම ගොඩාක් actively ප්‍රශ්න ගැන කතා කරන්නේ. ඒ වගේම CV reuse කරන්නේ. මම විතරක් නෙමෙයි තව කිහිප දෙනෙක් මෙතනලා ඉන්න අපිත් එක්ක CV review කරන්න. ඒ වගේමයි දැන් YouTube එකේ සමහරවිට comment දැම්මට පස්සේ මගේ comment ඔයගොල්ලෝ comment එකට මම reply කරාට පස්සේ ඔගොල්ලෝ දාන reply එක මට pain නැති වෙන්න පුළුවන්. මොකද මම බලන්නේ අලුතෙන් එන comments විතරයි. ගොඩක් වෙලාවට ඒක නැත්තම් අමාරුයි filter කරගන්න. නමුත් Discord server එකේ අනිවාර්යෙන් මම හැමදාම වගේ ගිහින් කියවනවා. ඒක අහන ප්‍රශ්නෙට මම පුළුවන් උපරිම උත්සාහ කරනවා උත්තර දෙන්න. ඒක නිසා අනිවාර්යෙන් Discord server එකට join වෙන්න පහ link එකක් දාලා තියන්න. ඒ වගේමයි අපේ HexCoder Facebook page එක තියෙනවා. ඒකට පුළුවන් නම් recommendation එකක් දෙන්න. يعني සාමාන්‍ය review එකක් දෙන්න. ඔගොල්ලෝ මේකෙන් දෙයක් ඉගෙන ගන්නවා නම් එහෙම නැත්තම් improve වෙන මොනහරි දෙයක් තියෙනවා නම් ඒ දේවල් ලේකේ සඳහන් කරන්න. එතකොට අපිට ලේසියෙන්ම අලුතෙන් කට්ටියව රීච් කරන්න පුළුවන්. හරි. එහෙනම් ඒක වැඩේ කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ කැමති නම් මේ channel එකට support එකක් දෙන්න පහළ දිනව membership area එක. ඒකට ගිහිල්ලා sign up වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ලංකාවට මේක available නැති වෙන්නත් පුළුවන්. ඊ වගේ වෙලාවට ඔයගොල්ලෝ තාමත් කැමති නම් අපිට support කරන්න Patreon කියලා website එකක් තියෙනවා. ඒකේ ගිහිල්ලා අපිට උදව් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් buy me a coffee කියලා තව website එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට one time support එකක් දෙන්නත් පුළුවන්. ඒක link එකෙන් මම පහලින් දාලා තියන්නම්. ඉතින් මේ website වලින් කැමති නම් අපිට support කරන්න. එහෙම නොකර කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් සුපුරුදු විදිහටම මේ videos ඔයගලන්ට මම අරන් එනවා. එහෙනම් මේ වෙලාව ඇතිගත්තා. වීඩියෝ එක පටන් ගමු. අපි අද කතා කරන්නේ Q එකක් ගැන. මම අර කලින් කිව්වා වගේ Q එකක් කියලා කියන්නේ polymorph. ඉතින් මේක කොහොමද computer science නැත්නම් data structures වලදී පාවිච්චි වෙන්නේ කියලා අපි දැන් ඇඳලා බලමු. ඉතින් මම සරල උදාහරණයක් අරගන්නම්. අපි මේ දවස්වල තිබ්බ හෝ තියෙන ice cream දන්සල ගොන්න ice cream මෙතනින් හම්බ වෙනවා. ඉතින් මේකට polymorph සාමාන්‍යයෙන් තියෙනවනේ. මේක මේක ඇත ice cream එකක්. මෙන්න මේ වගේ ice cream එකක් හම්බෙන්නේ. මෙන්න මෙහෙම polymorph තියෙනවා. ඉතින් polymorph කවුරු හරි එන්න ඕනේ හැම තිස්සෙම පිටිපස්සේ. අඳුරණෙක් කෙනෙක් වගේ આવොත් ඉස්සරහින් හම්බ වෙනවා. මේකත් data structures වෙනම තියෙනවා. නමුත් දැනට හිතන්න සාමාන්‍ය සරල polymorph තියෙන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් આવොත් මෙන්න මෙතනට එයා එන්නේ polymorph මුලට. මුලින්ම එන එකනා. ඊළඟට තව කවුරු හරි આવොත් එයා එන්නේ ඉස්සරහින් නෙමෙයි. එයා එන්නේ අර කලින් හිටපෙක් කෙනාගේ පිටිපස්සෙන්. මේ පොලිම මේ පැත්තට තමයි යන්නේ. ඒකට හේතුව පොලිමක් හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් මුලින්ම ආපු එක්කෙනාට මුලින්ම සර්ව් කරන්න. නැත්නම් මුලින්ම ආපු එක්කෙනාට තමයි මුලින්ම අයිස් ක්‍රීම් එක හම්බෙන්නේ. එතකොට එන හැම එක්කෙනාම අලුතෙන් එනවා නම් එයා එන්න ඕනේ මෙන්න මේ පිටිපස්සේ. ඕක තමයි සාමාන්‍යයෙන් පොලිම කතාව. සමහර ලාවට තියෙන්න පුළුවන් මෙන්න මෙහෙම අයිස් ක්‍රීම් අපි කියනවා කවුන්ටර්ස් දෙකක්. ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේ එකම පොලිම එන එක්කෙනාව එක්කෙනෙක් මෙතනට යවනවා අනිත් එක්කෙනා මෙතනට යවනවා. එතකොට මේ අයිස්ක්‍රීම් දෙන සීක්‍රතාවය වැඩි වෙනවා. සමහර වෙලාවට තියෙනවා මේ අයිස්ක්‍රීම් දන්සලේ අඳුරන කවුරු හරි. එහෙම නැත්නම් මෙන්න මෙතන මේ පොලිමේ ඉන්න එක්කෙනා ඉන්නවනේ. මේ පොලිමේ ඉන්න එක්කෙනා අඳුරන එක්කෙනෙක් වෙනවා. ඊ වගේ වෙලාවට මෙන්න මෙයා මෙතනින් ආවට පස්සේ පිටිපස්සට එන්නේ නැතුව මෙන්න මෙතනට එන්නේ නැතුව මෙතනට දාගන්න පුළුවන්. ඉතින් මේකට අපි කියනවා ප්‍රයොරිටි කිව් එකක් කියලා. ඉතින් ප්‍රයොරිටි කියලා කියන්නේ මොකද? ප්‍රමුඛත්වයනේ. ඒ කියන්නේ මේ එන එක්කෙනා පොඩි විශේෂයක් කෙනෙක්. අන්න එහෙම වුණාට පස්සේ මෙතන මැද්දෙ ඉන්න කෙනෙක්ට හෝ සමහරවිට දන්සලේ අඳුරන කෙනෙක් වෙනත් පුළුවන් කෙලින්ම ඉස්සරහටත් දාන්න පුළුවන්. මේක data structures වල මේ විදිහටම තියෙනවා. ඒවට අපි කියනවා priority queue කියලා. නමුත් ඒක මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව ඒක ඉගෙන ගන්න අපිට තව data structure එකක් ඉගෙන ගන්න ඕනේ heap කියලා. අපිට arrays වලින් මේක implement කරන්නත් පුළුවන්. නමුත් සරලව අපි දැනට හිතමු ඒක වෙනම data structure එකක් කියලා හිතමු priority queue කියන්නේ. නමුත් අපි අද කතා කරන්නේ Q කියන එක ගැන. ඉතින් මෙන්න මේ Q වලට අපි කියනවා first in first out type එකේ data structure එකක් කියලා. ඒ කියන්නේ يعني first in يعني මුලින්ම එන එක්කෙනා first out මුලින්ම අයින් වෙන්නෙත් එයා. ඉතින් polymorph කියන්නේ ඒකනේ. මුලින්ම එන එක්කෙනාට තමයි මුලින්ම ice cream හම්බෙන්නේ. ඉතින් computer domain එකේ නම් මුලින්ම Q එකට වැටෙන එක්කෙනා තමයි මුලින්ම process වෙන්නේ. ඒකට අර මම කලින් කිව්ව exception එක දිනවා prior Q එකක් આવොත් පොඩ්ඩක් වෙනස් වෙනවා. නමුත් සාමාන්‍ය Q එක first in first out එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකට අපි තව විදිහකට කියනවා last in last out කියලා. يعني අන්තිම නේනෙක් කෙනා තමයි අන්තිමට අයින් වෙන්නේ කියලා. නමුත් බහුලව පාවිච්චි වෙන term එක තමයි first in first out කියන එක. මේක ඊටාම වැදගත් concept එකක්. හිතන්න මට එක component එකකින් තව component එකකට messages යවන්න ඕනේ. ඒව process කරගන්න ඕනේ. නමුත් මට මේ messages යවපු පිළිවෙලට තමයි ඇත්තරම මේක process වෙන්න ඕනේ.
ඉතින් උදාහරණයක් හිතන්නකෝ මට database updates එකක් යවන්න ඕනේ කියලා මුලින්ම මම කියනවා මෙන්න මේ data එක insert කරන්න ඊළඟට මම කියනවා මෙන්න මේ data එක update කරන්න ඊට පස්සේ මම කියනවා මෙන්න මේ row එක delete කරන්න කියලා ඉතින් messages තුනක් තියෙනවා ඒතොර අපිටම insert තියෙනවා update තියෙනවා delete තියෙනවා දැන් හිතන්න මේක මම queue එකකට නැතුව සරල නිකන් random ලියවුවා කියලා ඒතොර සමහර ලාවට මේක යන order එක මාරුනොත් හිතන්න මුලින්ම delete කරන message එක ගියොත් මොකද වෙන්නේ මේ system එක crash වෙන්න පුළුවන් මොකද delete කරන්න කලින් insert ලා තියෙන්න ඕන අන්න ඒක නිසා තමයි මෙන්න මේ first in first out type එකේ data structure එකක් වැදගත් වෙන්නේ ඉතින් මම මේක ඇඳලා පෙන්නන්න සාමාන්‍යයෙන් කොහොමද data structure එකක් විදිහට තියෙන්නේ කියලා හිතන්න මෙන්න මේක තමයි process කරන component එක මම මේකට processor එක කියලා කියන්නම්කෝ මෙන්න මේ විදිහට දැන් මට මේකට data දාන්න ඕනේ data දානකොට මේක queue එකක් කියලා එකක් ඇත්තට මෙන්න මෙහෙම අපි දිහමු hit කරනවා කියලා ඒකට මෙන්න මෙහෙම elements මෙන්න මේ විදිහට add වෙනවා අන්න ඔහොම add වෙනවා මෙන්න මේක link එකක් තියන් ඉන්නවා ඊළඟ එක්කෙනා කවුද කියලා නැත්තම් මෙයා තියන් ඉන්න පුළුවන් මේක ඉස්සරහා ඉන්න කවුද කියලා මේකට අපි කියනවා double sided නැහැ මම දැන් WQ එකක් නමුත් ඒක ප්‍රශ්නයක් නෙක implementation detail එකක් නමුත් දැනට මම තියාගන්න ඕන කාරණාව තමයි හැමතිස්සෙම මෙන්න මේ එක පිටිපස්ස එක තමයි එන්නේ අලුතෙන් කවුරු හරි එනවනම් මට කියනවනේ මෙන්න මේ අලුත් message එකක් process කරගන්න කියලා එයා add වෙන්නේ මෙන්න මේ පිටිපස්සට මෙන්න මෙතනින් තමයි යන්නේ ඊළඟට වැදගත්ම දේ තමයි දැන් මේක සාමාන්‍ය link list එකක් වගේ වට පේනවා link list එකත් හැමසෙම පිටිපස්සෙන් add වෙවි කියේ මතකද දන්නේ ඒක බැලු නැත්නම් අනිවාර්යෙන් ඒ වීඩියෝස් එකත් බලන්න ඉතින් මේම queue එකක විශේෂත්වය තමයි link list එකකට වඩා වෙනස process කරන්න හැමතිස්සෙම මෙන්න මේ ඉස්සරහ එක්කනවා එතකොට මෙන්න මෙයාව මම මේකෙන් process කරාට පස්සේ මෙයා අයින් වෙලා ඊළඟ එක්කෙනා මෙන්න මෙතනට එනවා ඒ කියන්නේ පෝලිමක අයිස්ක්‍රීම් එක අරන් ගියා ඊළඟ එක්කෙනා ඉස්සරහට එනවා ඉතින් මේක ඉස්සරහට ඇත්තටම move වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අපි implement කරන date මේ data structure එක අනුව නමුත් සරල අදහස තමයි ඉස්සරහින් තමයි process කරන්න පටන් ගන්න. පිටිපස්සෙන් process කරන්න පටන් ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒතර stack එකක් වගේ වෙනවනේ. ඒතර ඒක first in last out වෙනවා. නමුත් මේකෙදි first in first out ඒ කියන්නේ මේ මුලින්ම හිටපු එක්කෙනා තමයි මුලින්ම process වෙන්නේ. ඒතර data structure එකක් විදිහට අපි හිතුවදී මෙන්න මේ අපි මේකට දාන එකට ඊළඟ element එකක් දානවට අපි කියනවා insert කරන එකට. මේක insert නේ. insert කියන එකට විශේ෷ නමක් කියනවා nq කරනවා කියලා. يعني queue එකට දානවා කියන එක. මේක විවිධ data structures implementation වලදී විවිධ නම් වලින් කියන්න පුළුවන්. මම සමහර ලාට දැකලා තියෙනවා මේකට put කියලා කියනවා. සමහර ලාට ඇත්තටම insert කියලාත් කියනවා. නැත්නම් සමහර ලාට push back කියලා කියනවා. මෙන්න මේ විවිධ නම් වලින් මේ operation එක හඳුන්වනවා. නමුත් දලා දහස තමයි queue එකක පිටිපස්සට තමයි data add වෙන්නේ. ඊළඟට හිතන්න මම මෙයා ඔන්න process කරලා මේකට ගත්තා. ගත්තට පස්සේ මෙයා අයින් වෙන්න එපැයි දැන් ඉස්සර මේ අයින් වෙන්නේ ඉස්සරහෙන් ඒකට අපි කියනවා මෙයාව එළියට යවන එකට අපි කියනවා DQ කරනවා කියලා يعني මෙයාව queue එකෙන් අයින් කරනවා කියන එක DQ කියන්නේ ඒක DQ queue එකෙන් අයින් කරා වෙනවා ඒතර මෙයා තමයි අපේ data structure එකේ මුලින්ම ඉන්නේ ඉතින් මම මේක සරලව ඇඳලා පෙන්නන්නම් හිතන්න මට insert කරන්න ඕනේ 1 2 3 4 කියන elements ටික ඒතර පටන් ගන්න පළවෙනි පාරේ 1 වෙනවා ඊළඟට මම දෙක වෙනවා ඊළඟට තුන ඔන්නෝම හතර වෙනවා මෙන්න මෙහෙම දැන් මේ insert එක ඉවරයි දැන් මට delete කරන්න ඕනේ මෙන්න මේ පළවෙනි element එක මේක මම කියන්න ඕනේ නැහැ පළවෙනි එකේ තමයි delete කරන්න ඕනේ කියලා මොකද queue එකක පුළුවන් ඉස්සරහෙන් විතරයි අයින් කරන්න ඒ නිසා අර link list එක වගේ මෙන්න මේ element එක අයින් කරන්න කියලා කියන අවස්ථාවක් නැහැ මම සරලව කියනවා ඒතොර මේ කෙලින්ම DQ කරන්න කියලා DQ කරන්න එතකොට ඔටෝමැටිකලි මෙන්න මෙයා ඩිලීට් වෙනවා ඩිලීට් වෙලා මෙන්න මෙහෙම queue එකක් හැදෙනවා. يعني queue එකේ ඊළඟ ස්ටේට් එක මෙන්න මෙහෙම වෙනවා. මෙයා තමයි දැන් මේකේ පටන් ගන්න දැන්. එහෙනම් දැන් ස්ටාර්ට් එක. මෙතන හෙඩ් එක කියලා අපි කියනවා. ඉතින් මේකට පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා peak කියලා. peak කියලා කියන්නේ අර ස්ටැක් එකේ හෙඩ් එක වගේම මේකේ peak කරන්න පුළුවන් දැන් ඉන්නේ කවුද කියලා බලාගන්න. ඉතින් අපි ඒවා implement කරලා බලමු C++ වලින්. ඕක තමයි දල අදහස. ඒක මත තියාගෙන ඕන හැමතිස්සෙම queue එකක් කියලා කියන්නේ polymorph. මුලින්ම එක්කෙනාට තමයි මුලින්ම අයිස්ක්‍රීම් හම්බෙන්නේ. ඕක තමයි දල අදහස මම තියාගන්න ඕනේ. ප්‍රයොරිටි කිව්ස් තියෙනවා. ඒක අපි වෙනම කතා කරමු කොහොමද ප්‍රයොරිටි කිව් එකක් මේ සාමාන්‍ය කිව් එකකින් වෙනස් වෙන්නේ කියලා. නමුත් දැනට මුලින්ම එක්කෙනාට මුලින්ම අයිස්ක්‍රීම් හම්බෙනවා නැත්නම් මුලින්ම කිව් එකට දාන එක්කෙනාව මුලින්ම ප්‍රොසෙස් වෙනවා. මේක ඊටාම වැදගත්. ඒකට හේතුව මම අර කලින් කිව්වා වගේ ප්‍රොසෙසර්ස් දෙකක් තියෙනවා නම් ඒ දෙක අතර මැසේජස් ප්‍රොසෙස් කරන්න ඕන නම් හුවමාරු කරන්න ඕන නම් පාවිච්චි කරන්නේ කිව්ස්. එතකොට එකකින් නම් අනිත් එකට data යවනවා මෙන්න මේ ටික process කරලා දෙන්න කියලා ඒ එවන පිළිවෙලට තමයි data ටික process වෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය queue එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Kafka, එහෙම නැත්නම් Kinesis, PubSub වගේ distributed queue එකක් වෙන්නත් පුළුවන්.
යන්නේ මේවා cloud environment එකේ එක queue එකක් නෙමෙයි queues ගොඩක් තියෙනවා එක එක machines අතර share වෙන. එහෙම queues තියෙන්නත් පුළුවන්. ඒ වගේම programming language එක අපිට තියෙනවා මේ multi process එහෙම නැත්නම් multi threaded queues කියලා. කියන්නේ එක process එකකින් හෝ threads කීපයකින් මේකට data දාන්න පුළුවන් සහ data consume කරන්නත් පුළුවන්. මේ හැම එකකටම පාවිච්චි කරන්නේ queue කියන data structure එක. එහෙනම් දැන් අපි බලමු කොහොමද queue එකක් ලේසියෙන් implement කරන්න කියලා. ඉතින් මම පොඩි boilerplate එකක් මෙතන හදාගත්තා. ඒ කියන්නේ සරල code එකක් මම ලියාගෙන තියාගත්තා. මේක ගොඩාක් වෙලාවට link list එකකට සමානයි. ඒක නිසා මම මේ code එකම පොඩ්ඩක් මේ reuse කරනවා. මෙන්න මේ node කියන class එක ඒ විදිහම එනවා. ඒ වගේම queue කියන එක කලින් links list තිබ්බ මම ඒක ඒ විදිහම ගත්තා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න මොකද නැත්තම් මේකේ සමහර කැලි තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි data structure series එකේ ඔක්කොම ටික මුලින් බලලා නැත්තම් මේ දේවල් වලට තේරෙන්නේ නැහැ. හරි. ඉතින් මේකේ මේ node එක සාමාන්‍ය විදිහමයි මම වැඩි මෙතන විස්තර කරන්න යන්නේ නැහැ. පොඩි highlight එකක් දෙන්නම්. node කියලා class එකක් හදනවා. ඒකේ t type මේ තියෙන ජෙනරික් එකක් data තියාගෙන ඉන්න. දැන් next කියලා node එකක් තියන් ඉන්නවා. ඉතින් data සහ next එක හැමතිස්සෙම null පටන් ගන්නකොට මමට construct එකක් දාලා ඕනනම් කියන්න පුළුවන් මෙන්න මේ data එකට මේ data දාගන්න. ඒ කියන්නේ parameter එක next එක දාගන්න කියලා. මම නැත්තම් මම next එක කෙලින්ම assign කරන්නත් පුළුවන්. ඊළඟට මේක තමයි අපේ class එක queue කියන. ඒකේ public තියෙනවා elements කීපයක්. පළවෙනි එක start, පළවෙනි එක end. ඊළඟට count එකක් මම තියන් ඉන්නවා දැනට elements කීයක් ආවද කියලා. construct එකේදී පටන් ගන්නකොට start එකයි end එකයි දෙකම null count එක 0 මොකද පටන් ගන්න දෙන්නේ නැති නිසා හරි ඊළඟට function එකක් තියෙනවා nq කියලා මේක link list එකේ තිබුණ insert එකට ඉතා සමානයි ඉතා නෙමෙයි ඇත්තටම ඒකම තමයි මේ තියෙන්නේ insert එකම තමයි මේ copy කරලා paste කරේ ඒකට හේතුව කිසිම වෙනසක් නැහැ element එක හැමතිස්සෙම පිටිපස්සට තමයි add වෙන්න ඕනේ ඒකම තමයි මේ කරලා තියෙන්නේ ඊවෙන data එක දාලා ඉවරලා අලුතෙන් node එකක් හදනවා ඊළඟට start එකයි end එකයි null pointer නං ඒ කියන්නේ මේක empty නං මම start එකටත් x දානවා end එකටත් x දානවා. ඒ අලුතෙන් එන එක්කෙනාව ඒකට දා ගන්නවා. ඒ කියන්නේ දෙකම එකයි. පටන් ගන්න එකයි අවසානයේ සමානයිනේ. දැනටමත් data තියෙනවා නම් මම end එකේ next එකට අලුත් element එක දානවා. දාලි වරලා end එක සමානයි x කියලා update කරගන්නේ. දැන් අලුත් end එක මාරු වුණා. මේක මම පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න. ඕගොල්ලන්ට මතක නැත්තම් කොහොමද මේක උනේ කියලා. දැන් මම start කියලා එකක් තියන් ඉන්නවා end කියලා එකක් තියන් ඉන්නවා. මේ දෙකම null පටන් ගන්නකොට. ඒක නිසා මම මේක එතන දාන්න යන්නේ නැහැ. හිතන්න මම අලුතෙන් දෙයක් insert කරනවා කියලා 5යි කියලා 5 කියන node එක insert කරද්දි දැන් මම මේකට මෙන්න මෙහෙම point කරගත්තා මෙන්න මේකට මෙහෙම point කරගත්තා පටන් ගන්න element එක මේක නිසා දැන් start එක end එක දෙකම සමානයි දැන් මම අලුතෙන් 6 හරිනම් 6 පවන 10 කියලා element එකක් දාගමුකෝ 10 කියන එක මේකට මම දාන්න යනකොට දැන් start එක end එක දෙකම සමානයිනේ එතකොට මෙන්න මේ code එකේ හැටියට මෙතන start එකක් මෙන්න මේ logic එක වැරදි කියන්නේ start එක null pointer සහ end එක null pointer නෙමෙයි නම් මෙන්න මේ else එකට තමයි යන්නේ else එක කියන්නේ මොකද්ද end එකේ next එකට x දාන්න මේක start අල්ලන්නේ වත් නැහැ අපි end එක තමයි වෙනස් වෙන්නේ end එක සමාන x කරන්න කියලා ඉතින් මේකෙදි වෙන්නේ එහෙනම් මම මෙන්න මේකට මේක assign කරගන්නවා ඒ වගේම end එකට මෙන්න මේක assign කරගන්නවා දැන් මේ link එක නැහැ එහෙනම් මේක මට මකලා දාන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් තියෙන්නේ කොහොමද end එක මෙන්න මෙතන start එක මෙන්න මේක. තව එකක් add වෙනකොට මොකද වෙන්නේ? මෙතනට අලුතෙන් එනවා අපි 20 කියලා හිතමුකෝ. මේක එනවා. මෙන්න මෙයාව අයින් වෙනවා. මෙන්න මේකට මේක link වෙනවා. මෙතන start එක හැමම තියෙනවා end එක තමයි අයින් වෙන්නේ. එතකොට දැන් අපිට තියෙන්නේ කොහොමද data අයින් වෙනකොට මේ වැඩේ වෙන්නේ කියලා හිතන්න. ඒක අපි දැන් implement කරලා බලමු. නමුත් add වෙන එක link list එකක් විදිහම තමයි කිසිම වෙනසක් නැහැ. හරි. දැන් අපි බලමු මේකේ dq කියන function එක implement කරන්නේ කොහොමද කියලා. මේක හරිම ලේසි. මොකද දැන් මම ආයෙ පෙන්නන්න මේකෙදි කරන්න ඕන දේ මොකද්ද මෙන්න මෙයාව ඩිලීට් කරලා මෙතෙන්ට මෙන්න මේක link කරන එකනේ කරන්න ඕනේ හරිම ලේසි වැඩක් තියෙන ඉතින් අපි implement කරලා බලමු මුලින්ම මම දැනට තියෙන මේ start එක null ද කියලා බලනවා එහෙනම් if මොකද නැත්තම් මේ තව මේ පාරක් මට ඩිලීට් කරන්න බැහැනේ දැනමත් start එක null pointer නම් මම මේක හැලින්ම return කරලා දානවා මොකද මේ කියන්නේ queue එක empty කියන එකනේ මම මෙතන ඉහට මේක බලන්න අවශ්‍යතාවයක් නැහැ මෙහෙම නොවුනොත් මොකද කරන්න ඕනේ මගේ start එක point කරන්න ඕනේ start එකේ next එකට. ඒ කියන්නේ මොකද්ද? දැන් start එක කියන්නේ මෙයානේ. මට ඕනේ මෙන්න මේ start කියන variable එක දැන් start ගේ next එකට point කරන්න. එහෙනම් සරලම දේ තමයි start සමාන වෙන්න ඕනේ start.next. ඕකනේ වෙන්න ඕනේ. වෙයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක කරපු ගමන් මෙයාගේ reference එක නැති වෙනවා. ඒක නිසා මම මුලින්ම දැන් start ව පොඩි variable එකකට දාගන්නවා. එහෙනම් මම මුලින්ම node කියලා අර type t ගේ pointer එකකට අපි දැනට temp කියලා අරගමුකෝ. ඒක මම දානවා
දැනට ඉන්න ස්ටාර්ට් මොකද නැත්තම් මම මේක ස්ටාර්ට් එක අප්ඩේට් කරපුවා මම ස්ටාර්ට් කියන වේරියබල් එක ඒ අදාළ ඔබ්ජෙක්ට් එක නැති වෙනවනේ එතකොට මට මෙමරි ලීක් එකක් වෙන්න පුළුවන් නිසා ඉතින් මම අරඳලා පෙන්නුවා වගේ ඉතින් දැන් මට පුළුවන් ස්ටාර්ට් ව අප්ඩේට් කරන්න මොකද මං ගාව ටෙම්ප් වේරියබල් එකේ ස්ටාර්ට් ගේ මේ ඩේටා තියෙන නිසා දැන් මම ස්ටාර්ට් දැන් ඉන්න ස්ටාර්ට් ගේ next එක සයින් කරනවා එතකොට අර පොයින්ටර් එක මාරු වෙනවා ඊළඟකට දැන් වැඩේ හරි නමුත් මේක වැඩේ හරි වුණාට මං ගාව තාම තියෙනවා ටෙම්ප් වේරියබල් එකක් ඒක මම ඩිලීට් කරන්න ඕනේ ඉතින් මට පුළුවන් C++ වල ඩිලීට් කියන කීවර්ඩ් එක පාවිච්චි කරලා මෙන්න මෙහෙම temp එක ඩිලීට් කරන්න. දැන් හරිම සරලයි මගේ දැන් ස්ටාර්ට්ව ඊළඟ එලිමන්ට් එකට ඔටෝමැටිකලි පොයින්ට් උනා අර අයින් වෙච්ච එකන DQ වෙච්ච එකනම මම ඩිලීට් කරලා දානවා. මට තීරණය කරන්න පුළුවන් මේක DQ කරාම ඕනේ නම් මෙයාව රිටර්න් කරන්න. කියන්නේ මම මේ ගත්ත ටයිප් T ව කෙලින්ම රිටර්න් කරන්න හදනත් පුළුවන්. මේක සම්පූර්ණ ඉම්ප්ලිමන්ටේෂන් ඩීටේල් එක. මට ඕන නම් මෙන්න මෙහෙම දාලා T කියලා මට පුළුවන් මෙන්න මේ ඩිලීට් කරන්නේ නැතුව T ව රිටර්න් කරන්න. එහෙම ප්‍රශ්නකුත් නැහැ. නමුත් මෙතනදී මම ඒක මෙතන ඉම්ප්ලිමන්ට් කරන්න යන්නේ නැහැ. ඕගොල්ලන්ට කැමති නම් එහෙම ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. මේක සම්පූර්ණම අර මං කෝ වගේ ඉම්ප්ලිමන්ටේෂන් එක අනුව තීරණය වෙන දෙයක්. කන්සෙප්ට් එක සමානයි. හරි. දැන් මට බලා ගන්න පුළුවන් මේක ඇත්තටම DQ වුණාම මගේ Q එක අප්ඩේට් වෙනවාද කියලා. දැන් මම මේක කරලා තිනවා මේ මං කලින් ලියපු මේ ලිස්ට් එකේ එකම පොඩ්ඩක් අප්ඩේට් කරලා ගත්තේ. මෙහෙම 10 20 30 40 50 කියලා දේවල් ඉන්සර්ට් කරලා දිනවා ඊට පස්සේ print කරලා දිනවා මට කවුන්ට් එක දැනට නම් ඇත්තටම වැඩක් නැහැ සෝ මම DQ කරලා ඊට පස්සේ ලිස්ට් එක මං ආපහු print කරලා දිනවා එතකොට මේ කවුන්ට් එකත් මං අයින් කරන්නම් නොවේ විදිහට දැන් මේ print එකත් අර link list එකේ තිබ්බ print එකම තමයි කිසිම වෙනසක් නැහැ ඒකම මං reuse කරේ දැන් අපි බලමු මේක run කරලා compile කරලා run කරලා මේක කොහොමද print වෙන්නේ කියලා ඉතින් මම දැන් ඉන්නේ Q කියන එකේ එහෙනම් මට ප්‍රශ්නයක් නැහැ මං G++ Q මෙහෙම කියලා දාලා run කරනවා මම මෙතන මේ වැඩිපුර වහුරක් වැඩිලා හරි දැන් ආයෙ බලමු ඔන්න මගේ 10 20 30 40 50 කියන එක print වුණා ඊට පස්සේ 20 30 40 50 10 කියන එක අයින් වෙලා එහෙනම් මම මේක දිගටම කරලා බලන්නම් කොහොම මෙහෙම කරලා බලන්නම් ඔන්න දැන් මෙහෙම කරාට පස්සේ අන්තිමේට මුකුත් නැති වෙන්න ඕනේ 50 කියන එක විතරයි print වෙන්නේ මට ඕන නම් මෙතන තව පාරක් print කරන්න පුළුවන්. එතකොට මුකුත්ම print වෙන විදිහක් නැහැ. මොකද මගේ Q එකේ දැන් elements නැති නිසා. ඉතින් මට ඒක බලා ගන්නත් පුළුවන්. මෙන්න මෙතන පොඩිම cout එකක් දාන්නම්. දාලා Q is already empty කියලා මම දාන්නම්. දැන් මේක compile කරාට පස්සේ අපිට පේනවා මේක දැනට කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ Q එක empty. මම තව පාරක් මේක DQ කරන්න ගියොත් ඒ කියන්නේ empty Q එකක් ආපහු මේ DQ කරන්න ගියාට පස්සේ Q එක already empty කියලා print වෙනවා. හරි දැන් මේකේ හැටියට මට ඩේටා දාන්නත් පුළුවන් ඩේටා අයින් කරන්නත් පුළුවන් ඒ වගේම තව පොඩි ෆන්ක්ෂන් එකක් තියෙනවා peak කියලා ඒක අර කලින් කිව්වා වගේ දැන් ඉන්න පළවෙනි එලිමන්ට් එක මොකක්ද කියලා බලා ගන්න තමයි පුළුවන් ඒ කියන්නේ දැන් Q එකේ මුලින්ම ඉන්න එලිමන්ට් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන් ඒක type T එකක් වෙන්න ඕනේ මොකද අපි ඩේට එක තමයි රිටර්න් කරන්නේ නැතුව අපි නෝඩ් එක පිටින් රිටර්න් කරන්නේ මොකද නෝඩ් කියලා කියන්නේ ඉන්ටර්නල් ක්ලාස් එකක්නේ. ඒතර මම නෝඩ් එලියට එක්ස්පෝස් කරන්නේ නැහැ. එන්කැප්සියුලේෂන් කියලා දන්නවද නැහැ. කන්සෙප්ට් එකක් තියෙනවා. හරි. එහෙනම් peak කියන එක මම ඉම්ප්ලිමන්ට් කරනවා. ඒකටත් පැරමීටර්ස් මුකුත් අවශ්‍ය නැහැ. මේක මෙහෙම කරන්න පුළුවන් start එක not equals null pointer නම් විතරයි. කියන්නේ දැනට Q එක empty නැත්තම් විතරයි මට මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම වුණොත් මවට පුළුවන් يعني empty නැත්තම් return කරන්න start ගේ data එක ස්ටාර්ට් ගේ තියෙන ඩේටා එක තමයි රිටර්න් කරන්නේ ස්ටාර්ට් එකේ සම්පූර්ණ නෝඩ් එකම රිටර්න් කරන්නේ නැහැ. ඒකට හේතුව මේ නෝඩ් කියන්නේ ඉන්ටර්නල් ක්ලාස් එකක්නේ. මම මේක එලියට එක්ස්පෝස් කරන්නේ නැහැ. මේක දැනට පබ්ලික් ක්ලාස් එකක් විදිහට තමයි තියෙන්නේ. නමුත් මේක ඉන්ටර්නල් ක්ලාස් එකක් නිසා එලියට නෝඩ් කියන ඔබ්ජෙක්ට් එක අදාළම නැහැ. ඒ ක්ලාස් එක අදාළම නැහැ. ඉතින් ඒක අපි කියන එන්කැප්සියුලේෂන් කරන විදියක්. ඉතින් ඒක නිසා මම මේ ස්ටාර්ට් එකේ ඩේටා තමයි එක්ස්පෝස් කරන්නේ. හැබැයි මේක දැක්ක ගමන් ඔයාලට පේනවා මේකේ ටයිප් එක තියෙන්නේ මේ ටයිප් T එකක් තමයි රිටර්න් කරන්නේ. නමුත් රිටර්න් එක තියෙන මෙන්න මෙතන විතරයි. මෙන්න මේ කන්ඩිෂන් එක ෆෝල්ස් නොතින් මුකුත් රිටර්න් වෙන්නේ නැහැ. ඒක නිසා compiler එකෙන් අලුත් compilers වල මේ ඉස්සරහනම් crash වෙනවා. නමුත් දැන් compiler එකේ පොඩි warning එකක් විතරක් දීලා program එක run වෙයි. දැන් බලමු මේක run කරන්නේ ඒ වගේ මෙතන මේ list එකක් නෙමෙයි මේක queue එකක් නේ තියෙන්න ඕනේ. queue එකක් queue අකුර දාන්නම්. දැන් මට පුළුවන් peak කරලා බලන්න. මම කියනවා cout අපි කියමු peak q.peak කරන්න. පස්සේ මේක end l මම මේක කීප තැනක දාලා බලන්නම් කොහොමද මේක print වෙන්නේ කියලා. එතකොට peak කරාට පස්සේ දැන් Q එකේ තියෙන පළවෙනි element එක කියන දැන් උඩින් ඉස්සරහින්ම තියෙන element එක print වෙන්න ඕනේ. දැන් මම මේක run කරලා බලන්නම්. එතකොට ආට පෙනෙයි අර warning එක මම කලින් කිව්ව විදිහටම ආවා. ඊපස්සේ peak 10
මොකද ඉස්සරහා තියෙන්නේ 10 නිසා ඊළඟට peak 30 මොකද මේකේ අවස්ථාවේ තියෙන 30 නිසා ඊළඟට peak 1 කියලා එකක් ඇවිල්ලා තිනවා peak 1 කියන එක මෙතන ඇවිල්ලා තියෙන හේතුව තමයි මෙතනින් ඇත්තටම මුකුත් return වෙන්නේ නැහැ ඒක තමයි ඒක හේතුව ඒ කියන්නේ දැන් මේ වෙද්දි already data ඔක්කොම අයින් වෙලා ඉවරයි මුත් මෙතන අර මං කෝනේ මේ initial හරියට දැම්මේ නැත්නම් මේ random value send පුළුවන් කියලා ඔන්න ඕකට තමයි මෙතන මේ වෙලා තියෙන්නේ දැනට මුකුත් return නොවෙන නිසා ඉතින් මට ඕන නම් මෙතනදී කියන්න පුළුවන් මේ else එකක් දාලා මෙතන මේ throw කරන්න කියලා exception එකක් දැන් මම මේක run කරොත් ඔයාලට පේනවා මෙන්න මෙතන exception එකක් throw වෙනවා ඒ තමයි uncaught exception 30 වලට පස්සේ ඒකට හේතුව queue එක දැනටමත් empty එක නිසා random values එහෙම throw කරන්නේ නැහැ ඒ වගේම compiler warning එක අයින් වුණා මොකද මේකේ අර control path එක කියලා අපි කියන්නේ if එක return වුණා else එකෙන් return නොවුනත් throw exception තියෙන නිසා automatically function එක කොහොමත් exit වෙනවා ඒ කියන්නේ ඒකත් ඇත්තටම function එක end කරන විදිහ ඒ නිසා ඒක compiler එක warning දෙන්නේ නැහැ හරි දැන් ඔන්නඔහුම අපිට සරලව queue එකක් implement කරගන්න පුළුවන් ඉතින් මේ තියෙන සාමාන්‍ය queue එකක් ඉතින් මේ අපි කතා කරේ සරල first in first out වර්ගයේ queue එකක් C++ වලින් node කියන concept එක පාවිච්චි කරලා එහෙම නැත්නම් link list වගේ තියෙන nodes පාවිච්චි කරලා implement කරන හැටි මේක අපිට පුළුවන් තව විවිධ ක්‍රම වලින් queues implement කරන්න stacks පාවිච්චි කරලා implement කරන්න පුළුවන් ඒ වගේම array එකක් පාවිච්චි කරලත් queue එකක් implement කරන්න පුළුවන් නමුත් ඒක මේ වීඩියෝ එකේදී අපි දැන් කතා කරන්නේ නැහැ ඒක ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු ඒ වගේමයි තව queues වර්ග තියෙනවා first in first out වගේම priority queue කියලා වර්ගයක්ත් තියෙනවා වගේම තව queues වර්ග කිහිපයක් වුණා පොඩ්ඩක් Google එකේ search කරලා බලන්න. ඒව ගැන අපි මෙතනදී කතා කරන්නේ නැහැ. ඒකට හේතුව ඒවට implement කරන්න තවත් data structures සහ තවත් concepts අපි දැනගන්න ඕනේ. ඒව අපි ඉස්සරහට කතා කරනවා. එහෙනම් මේ වීඩියෝ එකෙන් මෙච්චරයි මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගත්තා කියලා. එහෙම වුණා නම් අනිවාර්යෙන් like කරන්න මේ වීඩියෝ අනිත් අයත් එක්ක share කරන්න subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මේ series එක මං හිතන්නේ මම ගොඩාක් මේ මහන්සිලා කරන සීරීස් එකක් මං ගොඩාක් මේකට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ඒක ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙන්නේ නැති කියලා ඒකට පොඩි සපෝට් එකක් දෙන්න එහෙම වුණා නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න.